ආයුබෝවන් සුබ දවසක් වේවා සත්ත්ව ලෝකය ගැන කතා කරන විට අතීත සිදුවීම් ගැනත් අපිට අමතක කරන්න බෑ බුදුරජාණන් වහන්සේ පාර්ලියේ වනයේ වස්වසන කාලයේ උන්වහන්සේට අප උපස්ථාන කිරීමට ඉදිරිපත් වූ පාර්ලියේ ඇත්රාජා ගැන අපි අහලා තියෙනවා ඊට අමතරව තවත් බොහෝ අවස්ථාවලදී විශේෂ හස්ති රාජයන් ගැන ජාතක කතාවල සහ දුටුගැමුණු කාලයේ රසවත් කතාන්දර තිබෙනවා අද අපි කතා කරන්නේ වර්තමානයේ බොහෝ ජනයාගේ ගෞරවයට වන්දනාවට පාත්‍ර වූ ඇත්රාජිකු ගැනයි. ඒ තමයි අපි කවුරුත් දන්නා නැදුම්ගමුවේ ඇත්රාජා. එකතු වෙන්න කියලා ආරාධනා කරන හැමෝටම වීඩියෝ එක අවසන් වන තෙක්ම News 1 YouTube නාලිකාව සමඟ බුදුරජාණන් වහන්සේගේ සදාතුක කරඬුව වැඩමවීමට තරම් මහා පිනක් මේ ඇත්රාජයාට තිබෙනවා. මනුෂ්‍ය ආත්මයක් ලැබිලත් මේ තරම් පිනක් අපිට තිබෙනවද? දළදා වහන්සේ දැක බලා ගැනීමටවත් ලැබෙන්නේ කලාතුරකින්. ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මේ සදාතුක කරඬුව දළදා පෙරහැරේ වැඩමවීමට තරම් වාසනාව තියෙන පින් කඳක් මේ නැදුම්ගම රජා. සද්දන්ත කුලයේ මෙන්ම මංගල කුලයේ ඇත්රාජයෙක් වුන නිසාම ඒ දුර්ලභ අවස්ථාව නැදුම්ගමී රාජාට ලැබිලා තියෙනවා. නැදුම්ගමී රාජා ගැන කතා කළොත් මොහු ඉන්දියාවේ මහරාජා ඇත් පන්තියෙන් විශේෂ තෑග්ගක් විදිහටයි ලංකාවට ලැබිලා තියෙන්නේ. නැදුම්ගමී රාජා ලංකාවට ලැබෙද්දී අවුරුදු 5ක පුංචි ඇත් හැටියෙක්. මහරාජා පවුල කෙනෙකුට ඇති වුණ දරුණු රෝගයක් සුව කරන්න නීලම්මහර වෙදපරපුරේ ඉලියන්දල වෙදහාමුදුරුවන්ට හැකියාව ලැබිලා තිබෙනවා. මේන් සතුටට පත් වූ මහරජා ආමඳුරුවන්ගේ ඉල්ලීමට අනුව නැදුම්ගමී රාජා සහ තවත් ඇත්පැටවෙක් ලංකාවට තෑග්ගක් විදිහට ලබා දී තිබෙනවා. නැදුම්ගමී රාජා සමග ලංකාවට පැමිණි අනිත් ඇත්පැටවා තමයි නවම් රාජා. මොහු ගංගාරාමේ බොහෝ කාලයක් ජීවත් වෙලා ළඟදී වියපත් වෙලා මිය ගියා. පිළියන්දර ආමඳුරුවන්ගෙන් පස්සේ රාජගේ බාරකාරීත්වය ලැබිලා තියෙන්නේ හොරණ පළාතේ අයෙක්ට. මේ කාලේ නම් රාජා යොදාගෙන තිබෙන්නේ කොටා දින්නේ. එදා නම් කවදාවත් හිතුවේ නැතුව ඇති පස්සේ කාලේ දළදා වහන්සේ වැඩම වන්නට වාසනාව ලැබේ කියලා. ඊට පස්සේ රාජාව හිමි වෙන්නේ හර්ෂ ධර්මවිජය වෙදමාතාට. අද වෙනකල් රාජාගේ ඕනෑ එපාකම් හොයලා බලන්නේ ධර්මවිජය වෙදමාතා. ඉතින් කොහොම හරි රාජා නැවෙන් ලංකාවට ආවට පස්සේ කිසිම වාහනයක් ගිහින්නේ නැහැ. නැදුම්ගමී රාජා බලාගන්නේ කළුමාමා හෙවත් විල්සන් කොඩිතුවක්කු මහතා. කළුමාම නම් කියන්නේ රාජාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා වයිම දළදා වහන්සේ වැඩමවන්නට නුවරට යනවා කියලා. නැදුම්ගමී රාජා ගම්පහ ඉඳලා දළදා වහන්සේ වැඩමවන්නට මුලින්ම එන්නේ 2005 වර්ෂයේදී. වසර 13ක්ම මේ වෙද්දි දළදා වහන්සේ වෙනුවෙන් කැප කරන්න රාජා වාසනාවන්ත වෙලා තියෙනවා. රාජගේ උස අඩි 11ක් වන අතර ආසියාවේ උසමහා දිගම දළ තියෙන්නේ නැදුම්ගමී රාජා හස්තියට. මේ බෝසත් හස්තිය බොහෝ කරුණාවන්ත හස්තියක් විදිහට තමා බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. වෙනත් පුජ්‍යලයන්ට හෝ සතුන්ට හිරියර කරන්න නැදුම්ගමී රාජා කැමති නැහැලු. ඔහුගේ පිටිපස්සේ කකුල්වල දම්වැල් පවා නොදබා රැගෙන යන්නේ ඔහු ගැන තියෙන විශ්වාසය මතයි. නැදුම්ගමී රාජා මුලින්ම දළදා කරඬුව පිටු උඩ තියාගෙන ගිය දවසේ මහා අපූර්ව දෙයක් සිද්ධ වෙලා තියෙනවා. සදාතු කරඬුව රාජාගේ පිට මත තැම්පත් කරන්නට නම් පඩිපෙළ කිහිපයක් නැගලා යන්න සිද්ධ වෙනවා. නමුත් රාජාට මේක නුහුරු අත්දැකීමක් වුණා. ඒ නිසා රාජා පඩිපෙළ නගින්නේ නැතුව ඉඳලා තියෙනවා. ඉන්පසු දළදා මාලිගාවේ ඉහළ නිලධාරී දළදා වහන්සේට බාරයක් වෙලා තියෙනවා. ඊට පසුවයි රාජා පඩිපෙළ නැගලා තියෙන්නේ. දළදා කරඬුව සහිත රන්සිලිගේ රාජාගේ බඳ වටා බඳින්න බැරි තරම් එයාගේ බඳ මහත වැඩිවීම නිසා මොහුට අලුත්ම බඳපටියක් හදවන්න වෙලා තියෙනවා. ආසියාවේ විශාලතම හීලෑ හස්ති රාජා තමයි නැදුම්ගමී රාජා. රාජාගේ උස නිසාම කරඬුව සහිත රන්සිලිගේ වහලේ වදින්න තරම් උසයි. එම නිසා රාජා බොහොම පරිස්සමට තමා පඩිපෙළ බහින්නේ. ඒ විතරක් නෙමෙයි බිමට පාවාඩ නොදැම්මොත්
කරඬුව පිට මත තියාගෙන රාජා කවදාවත් ගමන් කරන්නේ නැහැ. මේ බෝසත් රාජා කරඬුව පිට මත තබාගෙන ගමන් කරන්නේ බොහෝම ගාම්භීර විදිහට. ඒ විතරක් නෙමෙයි රාජා පෙරහැරේ ගමන් කරද්දී ඇස්වලින් සතුටු කඳුළු වැගිරෙනවා. නැදුම්ගමේ රාජා කරඬුව වැඩම කරද්දී දෑලේ ගමන් කරන්නේ වාසනහා ඉන්දිරාජා. දළදා මාලිගාවේ මීට කලින් හිටපු රාජා ඇතාට පසුව මේ තරම් ගරු බුහුමන් ලැබෙන්නේ නැදුම්ගමේ රාජාටයි. ඇත්තටම කිව්වොත් මිනිස්සු ආත්මයක් ලැබිලවත් හැම කෙනෙක්ටම මේ තරම් පිනක් කරගන්න වාසනාව ලැබිලා නැතුව ඇති. නැදුම්ගමේ රාජා කියන්නේ බුදුන් වහන්සේගේ සදාතු කරඬුව මහනුවර දළදා පෙරහැරේ වඩම්මන්නට පින් තියෙන බෝසත් සතෙක්. හර්ෂ ධර්මවිජේ වේද මහත්මයා ඇතුළු සීළු දෙනත්ම කළුමාමත්ම අවුරුදු 68ක් වන නැදුම්ගමේ රාජා බලාගන්නේ ඇසක් වගේ. මේ බෝසත් හස්ති රාජයාගේ දළ දෙකේ දිග අඩි 5ක් බර රාත්තල් 450ක් විතර වෙනවා. ඔබ අපි කවුරුත් දන්න කළුමාම තමයි නැදුම්ගමේ රාජා ළඟින්ම ඉන්නේ. රාජාත් එක්ක කළුමාම මේ වෙද්දී කිලෝමීටර 50,000ක පමණ දුරක් ගමන් කරලා තිබෙනවා. මොන තරම් සද්දන්තයෙක් වුණත් අවුරුදු 71ක් වන කළු මාමට හිලා වෙන්නේ පුංචි දරුවෙක් වගේ. මේ දෙන්නගේ යාළුකම සාංශාරික බැඳීමක් වගේ. ගම්පහ වැලිවේරියේ ඉඳලා රාජා දින 7ක් කිලෝමීටර් 90ක් පයිම නුවරට එනවා. රාජාට ලබා දෙන ආරක්ෂාවත් වැඩි කරලායි තියෙන්නේ. ලක්ෂ ගණන් මිනිසුන්ගේ සාදුකාර මැද්දේ උඩුවියන් හා පාවඩ මතින් දහස් ගණනක් නර්තන ශිල්පීන් පෙට්ටු කරගෙන දළදා පෙරහැරට සහභාගී වුණු මේ රාජා රත්නපුර මහසමන් දේවාලයේ කැලණියේ ගම්පහ සාම විහාර පෙරහැර වාද්දෝ යන පෙරහැරවල වලටත් අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා. පෙරහැරට සූදානම් කරන්න කලින් නැදුම්ගමේ රාජාට පිරිත් කියලා පිරිත් නූල් බඳිනවා. ඒ වගේම කොහොඹ මල්මාලා පළඳවන්නේ නොයෙක් ලෙඩ රෝග ඇස්වහ ආදීන් රාජාව ආරක්ෂා කරගන්නයි. මේ නැදුම්ගමේ රාජා පෙරහැර අවසානයේ පෙරහැර ඇඳුම් ඉවත් කරනවටත් අකමැතියි. ඒ වගේම අවසන් පෙරහැර ඉවර වෙලා තමන්ගේ ගම්බින් බලා යද්දී හැම ඇතෙක්ගේම ඇස්වලින් කඳුළුත් එනවලු. ඉතින් පෙරහැර ඉවර වෙලා නැදුම්ගමේ රාජා නෙළුම් මල් සොඩින්ගෙන ධනිස් නවල දළදා වහන්සේට වන්දනාමාන කරන්නේ.